අයිබෝවන් ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමකෙත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල දිලිදුකම පිටු දකින්න දිලින්දන් ලක්ෂයකට රැකියාව ආරම් පිරිනැමීම හෙට සිට චොකාමල්ලි පාර්ලිමේන්තු එනවාද නැද්ද තීරණයේ කතානායකතේ අගමැති මහින්ද කොළඹ කොටස් වෙළඳපළත් ඩිජිටල් කරයි කුඩු සාවන්නා මාලිගාවත් ඇදී තයියා මයංගනේදී කුඩුත් එක්කම පොලිස් දැලේ 20 කෙටුම්පත හෙට කැබිනට්ටුවේට ගුවන්ින් රටට ආ 61කට කොරෝනාව ඉන්දියා හිටපු ජනපති මුකර්ජි වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් භික්ෂුනි ශාසනය ආරම්භ කිරීමැතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුරපසළොස්වක පොහෝ දිනේ අදයි. ඒ වෙනුවෙන් දෙබිනපුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වුණා. කාන්තාවන්ත ශාසනික දොරකුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වෙනි බිනරපුන් පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහෝ දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේහි සඳහන්. පසුව යශෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෝතමී වෙත පැමිණ පැවිදි භාවය ලබා ගත්තා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත්පන්නේද බිනර පොහෝ දිනේදී අෂ්ටකරු ධර්ම බුදුන් වහන්සේකින් විමසා ආනන්ද හිමියන් ඒ මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීමද මෙම උතුම් පොහෝ දිනේදී සිදු වුණා. බිනර පුරපසළොස්වක පොහොයේ වෙනුවෙන් දෙවිනපුරා පිහිටි වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. සද්ධර්ම වර්ෂා 201 වෙනි වැඩසටහන අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ ධර්මදේශනාව පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මෙති ඇමතිවරුන් පිරිසක් ඊට එක්ව සිටියා. ITN සවනක් රැස් පොහෝ දින සජීව වැඩසටහන මෙවර පැවැත්වුණේ ගම්පහ යටවත්ත පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනි. විහාරාධිපති පූජ්‍ය පහලකම ශ්‍රී සෝමරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දාන ශීල භාවනා ආදී පින්කම් සංවිධානය කර තිබුණා. ධර්ම දානී පිණිස සවනක් රැස් පොදා වැඩසටහනට සමගාමීව එම විහාරස්ථානයේදී සමරු පලකයක් නිරාවරණය කිරීම සිදු වුණේ පූජ්‍ය පහලකම ශ්‍රී සෝමරත්න ස්වාමින් වහන්සේගේ සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ඛඬ ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්පුණේ ගම්පහ යටවත්ත පුරාණ විහාරස්ථානයේ මුල් කර ගනිමින් සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන් වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු වුණා. දිලිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙල හෙට ආරම්භ වෙනවා. ඒ සඳහා සියලු කටයුතු මෙවන විටත් සූදානම් කර ඇති බවයි රජය පවසන්නේ.
රජය මගින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය මගින් අඩු ආදායම් ලාභී සහ නිපුණතාවන් රහිත ජන කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනේ අරමුණයි. රැකියා ලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම් අනුවයි. කිසිඳු අධ්‍යාපනයක් නොලද හෝ අධින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන මට්ටමක සිටින දුපුහුණු ශ්‍රමිකයන් වීම අයදුම්පත් කැදවණු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 40ට නොවැඩි වීම සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පෞලක රැකියා විරහිත සමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පෞලක හෝ එහෙත් රැකියා විරහිත සමාජිකයෙකු වීම එම සුදුසුකම් වලට ඇතුළත්. එමෙන්ම වයස්ගත රෝගාතුර දෙමව්පියන් හෝ ආබාධිත සමාජිකයන් සිටින පෞලක රැකියා විරහිත සමාජිකයන් මෙන්ම අයදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීමද මීට අදාළ සුදුසුකම් වනවා. එක් පෞලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම් කරුවෙකු පිළිබඳ පමණක් සලකා බැලෙන අතර අයදුම් කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම් කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලටගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කෙරෙනු ඇති. තමා පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණුව ලබා දෙන අතර පුහුණුවෙන් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශයේ රැකියා නියුක්ත කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. මාස 6ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මාසකට රුපියල් 22500ක දීමනාවක් හිමි වෙනවා. පුහුණුවෙන් පසු ක්ෂේත්‍රයට අදාළව සිය ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් රුපියල් 35000ක් සහ දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත් වීමට පුහුණු ලාභීන්ට අවස්ථාව උදා වෙනවා. වසර 10ක සතුටුදායක අකණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු මෙම රැකියා ලාභීන්ට රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන බවයි රජයේ පවසන්නේ. රැකියා ලාභීන් කිසිඳු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා ප්‍රතික්ෂේප වීමට හේතුවක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ පවසන්නේ. අල්ටය නේවාසික හා වාණිජ කොටනකිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. බෙරේ වැවට යාපද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදිකරන මෙම ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කෙරුණේ 2012 වසරේදී. වැඩ අවසන් වූ විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටය ගොඩනැගිල්ලද එක්වනවා. මෙහි බිම්මහල වර්ග අඩි 40000කින් සමන්විතයි. සුඛෝපභෝගී නිවාස 444කින් හා ඉහළ ප්‍රමිතියේ සප්පු සංකීර්ණයක්ද ඊට ඇතුළත්. කුළුණු දෙකකින් යුත් අල්ටය සංකීර්ණයෙහි එක් කුළුණක් මහල් 68කින් හා අනික මහල් 63කින් සමන්විතයි. ආයෝජන මණ්ඩලය ලියාපදිංචි මෙම ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 250ක්. ඉදිකිරීම අධීක්ෂණය කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම මෙවන විට 98%කින් පමණ අවසන් කර ඇති අතර ඉතිරි ඉදිකිරීම ලබන ජනවාරි වන විට නිම කරනු ඇති බවටයි ජනාධිපතිතුමා අපේක්ෂා කරන්නේ. එම ඉදිකිරීම සංචාරක ආකර්ෂණයට හේතු වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා. महजन चांदेन तेरीपत्तु मंत्रीवरेकु पार्लिमेंतु वट केंदवानेद नेद्य अन्न तीरने किरीमे बले कतानायक वर्या सतुबाव जनाधिपति नीतिज्ञ युवार्द सिल्वा महता पवसनवा मरण दंडुवम नियम वीसिटिन पार्लिमेंतु मंत्री प्रेमला जयसेकर महता संबंधेन मतुवेति अर्बुदकारी तत्वे पिलिबंद अदहस दक्वमिन ए महता मे बव पहेदिलि कला මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා නම්වල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මාජන චන්දෙන් තේරීපත් වුණා. ඔහු පාර්ලිමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මෙවන් විට මතභේදාත්මක තත්වයක් මතුව තිබෙනවා. ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේ සුදුසුකමක් නොමැති බවට නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට හා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා කළ විමසීමකට අනුවයි නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ. කෙසේ වෙතත් ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රී දුරේ කටයුතු කළ නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ අධිකරණ අමාත්‍යංශයෙන් මේ දක්වා ලිඛිත දැනුම් දීමක් කර නැති බව කතානායක මහින්දාපාබේවර්ධන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් නිර්වචනයක් ලබා දීමට බලය ඇත්තේ නීතිපතිවරයාට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පවයි කතානායකවරයා අවධාරණය කරන්නේ. ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණ දඬුවම නියම වී සිටියේදී මහමැතිවරණයට තරග කර ජයග්‍රහණය කිරීමෙන් පසු මැතිවරණ කොමිසම ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කළා. ඒ අනුව නීතිපතිවරයා විරෝධය පළ කළ යුතුව තිබුණේ එම අවස්ථාවේ බවයි කතානායක මහින්දාපාබේවර්ධන මහතා පවසන්නේ. මන්ත්‍රී අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම තම යුතුයකම් බැවින් තමන් එවෙනුවෙන් පෙනී සිටින බවද කතානායකවරයා පවසනවා.
किसी भी तात प्रेमलाल जयशेखर माता ट पार्लिमेंटु असुनु अहिमी वन्ने नम इम अवस्थाव हिमी वन्ने इम मनापलाइस्तुवे इन पसु वैडिम मनाप हिमी करगत अपेक्षकियाटाई मेवर महामेतिवरन प्रतिपालवलट अनुव रत्नपुर दिस्त्रिक्के श्रीलंका पोदुजन पेरमुनु अपेक्षकिन देदिनिकु सनी रोहन कोडितुवक् सह रंजित भंडारयन अपेक्षकिन देदिनम मनाप 53261 बैकिन लबा गेनीम विशेषत्वयक् मेवनि अवस्थावकदी मंत्री दुरी सदहा तोरा गेनीम सदहा कुसपत् ऐदीमक् सिदु कल युतु बव मेतिवरन कोमिसम सदहन करनवा ए अनुव मेवनि कुसपत् ऐदीमक् तुलिन मंत्री दुरी सदहा अपेक्षकिकु तोरा गेनीमक् सिदुवन्ने पलमु वरटयि මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානක්කාර මහතාද මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. ඔය නීතිපතිතුමා කියලා දෙනවා ඔහුට පාර්ලිමේන්තුවට එන්න බෑ කියලා. ඒක තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුවයි කතානායකතුමයි. නීතිපතිතුමාට බලයක් නැහැ ගැන්. නීතිපතිතුමාට බලය තියෙන්නේ උසාවියේ. උසාවියේ තුමාට පුළුවන් පෙනී සිටින්නෝ පෙනී නොහිටින්. දැන් උසාවියේ පෙනී සිටින්නේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිතුමා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී හිටලා ඒ අනුව තමයි ඔහුට මරණ දඬුවම දුන්නේ. ඉතින් ඒක දැන් අභියාචනය වෙලා. අභියාචනයේදීත් නීතිපති පෙනී සිටින්නේ ඒ දුන්නු තීන්දුව ස්ථිර කරගන්න. ඉතින් ඒකේ තුමාගේ රාජකාරිය. අභියාචනයක් කරපු තැන ඉඳලා ඔහුගේ වරදකරු වීමේ ඒ තීන්දුව අතීත වෙන. නීති අනුව අවසාන තීරණය අභියාචන අධිකාරිය. නුමින් සිල්වට් ඒ වගේ. ඔහු ආව පාර්ලිමේන්තුවට ඒ අවසාන තීන්දුව ලැබෙන තුරු උනොත් ඉවරයි. ඉවරම ඉවරයි. අග්‍රාමාත්‍ය බහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කටයුතු ඩිජිටල් කරණය කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම් පත්හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නව මානයකින් ලොබට නිරාවරණය වීමේ ක්‍රමෝපායන් යටතේ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. යනු ලබන 17 වෙනිදා සිට කොටස් වෙළඳපොළේ සියලු කටයුතු ඩිජිටල් කරණය වනු ඇත. COVID-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අඩපණ බවද සම්පූර්ණයෙන් ඩිජිටල් කරණය වූ එහි වෙළඳපොළ ක්‍රියාවලිය හරහා නව මුහුණුවරකින් ලොබට පිවිසිය හැකි බවයි සුරකුම් පත්හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයරත්න හා අධ්‍යක්ෂ ජෙනරාල් චින්තක මින්ඩිස් යන මහතරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටි. ලෝකයේ සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමගින් සූපහසු හා කාර්යක්ෂම සේවාවක් කොළඹ කොටස් වෙළඳපොළින් ලබා දීම තම අරමුණ බවද ඔවුන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 20 වන ආනුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හෙට දිනේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සූර්යවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධව හෙට දිනේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණාට පස්සේ තමයි ඒක විස්තර අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. 19 තියෙන බොහෝ දේවල් ඉවත් වෙලා 20 සංශෝධන ඇති වෙනවා. ඒ වගේම පූර්ණ ව්‍යවස්ථාවක් අලුතෙන් සකස් කිරීම ඊළඟ පළමු කාර්ය විදියට රජය ඉෂ්ට කරනවා. මේ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආස්වාදින කොමිෂන් සභා සම්බන්ධයෙන් ඒවා අනුමත කළ අයටද අද වන විට ගැටලු පැන නැගී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාපේ වර්ධන මහතා පවසනවා. ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන මමත් ලංකාවේ මතයක් දරපු දේශපාලකෙක්. 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති කරාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මගේ මතකයේ හැටියට 55 එකවගත්තිය. ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයෙක් සහ ලේකම්වරයෙක් පත් කරාට පස්සේ මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ගියාම 19 වෙනි සංශෝධනයෙන් තිබෙන බාධක ඉවත් කළ යුතුව තිබෙනවා. ඒ ගැන සමාලෝචනයක් අවශ්‍යයි. ඒ ගැන සාකච්ඡා මාර්ගයෙන් වෙනස් කිරීමක් සිදු කළ යුතුවම තිබෙනවා. ප්‍රබල මද්රව්‍ය ජාවාරම් කරුවෙකු වන තාජුඩීන් මොහමඩ් සාවුල් හමීඩ් හෙවත් සවනනමෙතා මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්තරංගුවට ගැනුණා. මද් ජාවාරමට සම්බන්ධ වූවන් අත්තරංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමකදී සවන්නා නැමෙතා අත්තරංගුවට ගෙන තිබෙන්නේ ඔහු සතු තිබී හෙරොයින් මත්කුරු ග්‍රෑම් 6ක්ද සොයාගෙනුණා. ඔහු ප්‍රබල ලෙසම මත්ද්‍රව්‍යාවාරම සිදු කරන බවයි වාර්තා වන්නේ. මයංගනිය සමගිපුර ප්‍රදේශයේ කලක්පුරා හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වූ ටයියා නැමැති සැකකරු හා ඔහුගේ බිරිඳ මත්කුඩු ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගෙනුණා. මත්කුඩු ජාවාරමින් උපයාගත් බවට සැකකරෙන විශාල මුදලක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇතුළු භාණ්ඩ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ එම පළාතේ සිදු කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්පට සම්බන්ධ සැකකරුවන් 403 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන්, අයිස් මත්ද්‍රව්‍ය හා ගෝඩා සමග මෙම සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. කලුතර උතුර සිරිලන්ද බන්ධනාගාරයේට මත්ද්‍රව්‍ය අඩංගු බෝල හා ජංගම දුරකථන වීසිකල පුද්ගලයන් දෙදෙනෙකුද හෙරොයින් ග්‍රෑම් 5ක් සමග අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. පොහේ දිනේදී අලෙවි කිරීම සඳහා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු ඉංග්‍රීය කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ගෝඩා මිලිලීටර 1,95,000ක් සහ ඒවා පිර වූ බැරල් 6ක් සහ උපකරණ තොගයක්ද අත්අඩංගුවටගත් බවයි ඉංග්‍රීය පොලිසිය සඳහන් කළේ. මහපරිමාණයෙන් සිදු කළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වැටලීමට මුල්ලිරියව පොලිසිය සමත් වුණා. පියකු හා පුතෙකු එක්ව පවත්වාගෙන ගිය මෙම මත්පැන් නිෂ්පාදනාකාරය තුළින් විශාල වශයෙන් මත්පැන් බෙදා හැර තිබෙනවා. රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා කේරළ ගංජා තුගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කලුතර කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වුණා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ බුලත් සිංහල ප්‍රදේශයේදී. වවුනියාව, මණිපුරම් හා කුරුමානු මන්සන්දියේදී හෙරොයින් හා කේරළ ගංජා තුගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ත්‍රිරෝද රථයකින් රැගෙන විත් අලෙවි කරමින් සිටියේදී මේවා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ගෙවුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 61 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඔවුන් සියලු දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. රටවල් රැසක කොරෝනා අවදානම පවතින බැවින් මෙරටටද එම අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් වසා දමා තිබූ රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් හෙට සිට විවෘත කරනවා. අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් කටාර් සහ එක්සත් අරාබි රාජ්‍ය සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3073ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 2879 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතින් බවට හඳුනා ගැනීම හේතුවෙන් සීමාවන්වලට යටත්ව එම කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවෙද්දී ගුවන් යානයක විශාල සංඛ්‍යාවක් රැගෙන එන අතර මෙහි යම් කිසි අවදානමක් තිබෙනවා. මේක ඉතාමත් පරිස්සමෙන් කර යුතුයි. ඒත් එක්කම කිසිම ආකාරයේ සමාජගත නොවන ආකාරයෙන් රැකබලාන කළ යුතුයි. මේ ආකාරයෙන් වැඩිපුර ප්‍රමාණයන් එනවා නම් යම් කිසි සීමාවකට යටත්ව තමයි ලංකාවට රැගෙන එන්න වෙන්නේ. නැත්තම් රට තුල කොවිඩ් පැතිරීමුණත් අවස්ථාවක් එන්න පුළුවන්. කොරෝනා අවදානම ඉවත්ව නැති බැවින් සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ. මේ වන විට ලංකාව තුළ ලංකාවේදී ආසාදනය වන කොවිඩ් 19 රෝගීන් අපිට මුණ ගැහෙන්නේ නැහැ. මේ වාර්තාවන සියලුම දෙනා විදේශවල සිට පැමිණ ලංකාවේ නිරෝධායනය ගැන අය. ඒකින් හැඟෙන්නේ ලංකාව තුළ කොවිඩ් 19 මේ වන විට මනාව පාලනය වීමක් තියෙනවා කියන එක. නමුත් ලෝකයේ පුරාම කොවිඩ් 19 ශීඝ්‍ර ව්‍යාප්තියක් අපි දකිනවා. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව වගේ රටවල ඉතා විශාල වශයෙන් මේ රෝගය ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන්ම අපේ අසල්වාසී ඉන්දියාවේ රෝගය ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන අවස්ථාවක ඒ රෝගීන්ගේ සහිතයි ලංකාවට පැමිණ අපේ සමාජය සමග අත්කරදීමකින් හෝ මිශ්‍ර වීමට තියෙන අවස්ථාව අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා අපි මේ ලෝකයේ කොවිඩ් 19 රෝගයේ තියෙන බලපෑම අවම වෙනකල් අපේ රට කිසිසේත්ම ආරක්ෂාකාරී නැහැ. ඒ අවදානම තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත පියවර දිගින් දිගටම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් වසා දමා තිබූ රජයේ සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා. පෙරවරු 7:30 සිට පසරු 1:30 දක්වා සාමාන්‍ය වේලාවට අනුව පාසල් පැවැත්වෙනවා.
පාසලට හෙට දවසේ යන දරුවෝ මාස 8ක් තිස්සේ පාසලට ගියේ නැහැ. මේ මාස 8 තවදුරටත් වැඩි නොවෙන්න කටයුතු කරන්න ඕනි මේ රටේ වැඩිහිටි පරම්පරාව වෙන අපි. පාසල් පද්ධතිය තුළ දරුවන්ට කොවිඩ් හැදෙන්නේ නැති වෙන්න ඔවුන්ට අවශ්‍ය අත හෝදන පහසුකම් ඇතුළු සියලු දේවල් ගොඩනගෙන එකත් අපේ යුතුකම. දරුවෝ හැම වෙලේම එකතු වෙලා සාමූහික ක්‍රීඩා නොකර ඉන්න එකත් මේ කාලේ ඉතාමත් වැදගත්. බතර ප්‍රදේශයේ පාඨකයන් සඳහා පොත්පත් පහසුවෙන් මිලදී ගැනීමේ අරමුණින් ෆාස්ට් පබ්ලිකේෂන් ආයතනය නව ශාකාවක් මාතරදී ආරම්භ කළා. මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රාහුල මන්සන්දියට ආසන්නයේ පිහිට ඇති මෙම පොත්මැදුර විවෘත කිරීම මහාචාර්ය සුනිල් අරිරත්න, විශාරද නන්දා මාල්නී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාසල් දරුවන්ට මෙන්ම පොතපත කියවන අනෙක් අය සඳහාද විවිධ ග්‍රන්ථ මෙහි අඩංගු වෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සහ බුද්ධදාස ගලප්පත් යන මහත්වරුන් රචනා කළ දොළොස්මහේ පහන කෘතියේ දෙවන මුද්‍රණය වසර 49කට පසු යළි එළිදැක්වීමද සිදු කෙරුණා. එම කෘතියේ පිටපත් ෆාස්ට් පබ්ලිකේෂන් ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා කතුවරුන් වෙත පිරිනැමුවා. අමාත්‍ය ඩලස් අලාපෙරුම, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන්, කලාකරුවන්, කතුවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ වත්සලා කුලසූරිය. මෙතෙක් පැවති වියලි කාලගුණ තත්ත්වයේ යම් වෙනසක් වාර්තා කරමින් අද දවසේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලුණා. හෙට දිනේ කාලගුණ අනාවැකිය දෙස අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම දිවයිනේ ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව යන පළාත්වල බොහෝ ප්‍රදේශවලට හෙට දවසේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ වන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී හෙට දිනේදී බොහෝ මුහුදු ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි. විශේෂයෙන්ම ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව සිට ත්‍රිකුණාමලයේ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට තරමක් තද වැසි ඇතිවිය හැකි. සුළං හමන්නේ නිරිත දෙසින් සුළඟේ වේගය පැටි කිලෝමීටර 30-40 අතර අගයක් ගන්නවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල සුළඟේ වේගය පැටි කිලෝමීටර 70-80 දක්වා වැඩි විය හැකි. එවන් අවස්ථාවල මුහුද ඉතා රළු විය හැකි බැවින් දිවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-55 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බැවින් දෙහිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි. අයහපත් කාලගුණින් අම්පාර ප්‍රදේශයේ මුහුදු තීරය රළු වී තිබෙනවා. දෙහිවරින් මුහුදු යමින් වැලකී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ගෙවි ගිය පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 95 කළුතර මොරපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. කළුගඟා ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර 75.5ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසට තව දුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බෑතර ප්‍රදේශ කිහිපයක් හරහා හමාගිය තද සුළඟින් දිවස රැසකට හානි සිදුව තිබෙනවා. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බැද්දවෙල ගම්මානයේ නිවාස පහකට තද සුළං හේතුවෙන් හානි සිදු වුණා. එමෙන්ම දෙමෝදර, බැද්දවෙල, කිරවනාගම ප්‍රදේශයේ නිවාස 16කටද සුළඟින් හානි සිදුව තිබෙනවා. වවුනියාව හාමුලතු ප්‍රදේශවලටද සුළඟේ බලපෑම ඉල්ලබුණා. වර්ෂාවත් සමග ඇති වූ සුළඟින් වවුනියාව ගණේෂපුරම් ප්‍රදේශයේ නිවාස 34කට හා සමයපුරම් හි නිවාස 4කට හානි සිදු වුණා. බොළතෙව් වෙල්ලබුලි වයිකල් හි නිවාස 15කටද හානි සිදු ඇති බව අපදා කළමනාකරණ නිලධාරීන් පවසනවා. බහියංගන රෙදිමාලියද්ද ප්‍රදේශයේ නිවාස 31කට හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට අධික සුළං තත්ත්වයෙන් හානි සිදුව තිබෙනවා. අධික සුළං තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලි රැහැන්වලටද හානි සිදු ඇති අතර රෙදිමාලියද්ද, කන්ද කැටිය හා මේගහ කෙවුල යන ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ. එවිදස් පුතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමු යමු රාත්‍රී 9:30ට.